ආයුබෝවන් අද මම ඔයාලට පෘතුගීස් භාෂාව සරලව උගන්වන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද පෘතුගාලයට ආවට පස්සේ කෙනෙකුට ග්‍රීට් කරන්නේ. ඒ ගැන තමයි මම අද අවධානය යොමු කරන්නේ අද වීඩියෝ එකේ. ඉතින් මේ ග්‍රීට් කරන එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න හේතු වෙනවා. ඔයාලා එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ පෘතුගාලයට ඇවිල්ලා ඒ වගේම තමන් ඇවිල්ලා මුලින් ওই ડોකියුමෙන්ටේෂන් වැඩක් කරද්දී තමන් මොන හරි ආයතනයකට රජයේ ආයතනයකට ඒ වගේ ගියන් පස්සේ තමන් දන්න විදියට පළමුවෙන් ග්‍රීට් කරන්න ඒ කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවට පස්සේ. ඉතින් ඒක ගොඩක් මේ අගේ කරන දෙයක් මෙහි මිනිස්සු. ඒක නිසා ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්න. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද කෙනෙක් වාට ඉස්සෙල්ලාම මොනට හම්බුනට පස්සේ අපේ යාට ග්‍රීට් කරන්න කියලා. ඒ කියන්නේ අපි දැන් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවන කෙනෙක් හම්බුනම පස්සේ හායි කියලා කියනවා. ඉතින් අපිට පුළුවන් පෘතුගීසි භාෂාවෙන් එහෙම කෙනෙක් ඉස්සරහට හම්බුනට පස්සේ ඔයාලට කියන්න ඕලා කියලා. ඕලා. ඊට පස්සේ දැන් අපි බැලුවොත් හම්බ වෙන කාලය අනුව, ඒ කියන්නේ දැන් අපි උදේද හවසද රෑද කියලා මේ අපි බැලුවොත් කොහොමද හම්බුනාට පස්සේ ග්‍රීට් කරන්න කියලා. එතකොට අපිට උදේ පාන්දර කෙනෙක් හම්බ වෙනවා. දැන් අපි කියන සුබ උදෑසනක් කියලා. එතකොට අපි පෘතුගීසි භාෂාවෙන් කියනවා බොන්දියා. 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 එහෙම තමයි අපි උදේට හම්බ වෙන කෙනෙක්ට ග්‍රීට් කරන්නේ. ඊට පස්සේ දවල් වරුවේ එහෙම නැත්නම් හවස කෙනෙක් හම්බ වෙනවා නම් අපි එයාට ග්‍රීට් කරන්නේ බොවා තාර්ද. බොවා තාර්ද. බොවා තාර්ද. ඊට පස්සේ අපිට රාත්‍රී කාලේ රාත්‍රී 7න් පස්සේ වගේ හම්බ වෙන කෙනෙකුට අපි ග්‍රීට් කරන්නේ මෙහි බොවා නොයිත්. බොවා නොයිත්. බොවා නොයිත්. ඉතින් අපි දැන් බැලුවොත් කොහොමද කෙනෙක් ඉස්සරහට හම්බුනට පස්සේ අපි දැන් උදාහරණයක් විදියට ඉංග්‍රීසියෙන් කියනවා නම් හෙලෝ ගුඩ් මෝර්නින්. දැන් අපි සුද්දෙක් හම්බුනොත් හෙලෝ ගුඩ් මෝර්නින් එහෙම කියලා කියනවනේ. පෘතුගාලයට ආවට පස්සේ කෙනෙක් ඔයාලට හම්බ වෙනවා නම් ඉස්සරහට මූණට උදේට ඔයා එයාට ග්‍රීට් කරන්න ඕන ඕලා බොන්දිය. ඕලා බොන්දිය. ඕලා බොන්දිය. ඊට පස්සේ දවල් වෙලාවක අපිට කෙනෙක් හම්බුනොත් අපි ග්‍රීට් කරන්න කොහොමද බැලුවොත් අපි කියන්නේ ඕලා බොවතාර්ද. ඕලා බොවතාර්ද. ඕලා බොවතාර්ද. අපි මේක යූස් කරන්නේ සාමාන්‍යයෙන් බොවතාර්ද කියන එක දවල් එකෙන් එකේ ඉඳලා ඊට පස්සේ රෑ 7 වගේ වෙනකන්. සාමාන්‍යයෙන් කෙනෙක් පෘතුගාලයේ යාලා සලකන්නේ කෙනෙක් රාත්‍රී ආහාරය අරගෙන නැත්තම් ඒ වෙනකන් ඒක සන්ධ්‍යා විදිහට තමයි ගන්නෙ. එතකන් අපි කියන්නේ බොවතාර්ද කියලා. ඊට පස්සේ අපි කෙනෙක් රාත්‍රියේදී හම්බුනාට පස්සේ ඔයාලා ග්‍රීට් කරන්න ඕන ඕලා බොනොයිත්. ඕලා බොනොයිත්. ඕලා බොනොයිත්. ඒ මං කිව්වා වගේ රෑ කෑමෙන් පස්සේ තමයි ඒ බොනොයිත් කියලා විශ් කරන්නේ. ඉතින් ওই විදියට තමයි අපි ග්‍රීට් කරන්නේ මේ පෘතුගාලේ. ඉතින් මං ආයි කිව්වොත් මුලින්දලා ඕලා බොන්දියා. ඕලා බොතාර්ද. ඕලා බොනොයිත්. දැන් ඔයාලා මතක තියාගන්න ඕන තවත් දෙයක් තමයි ඔයාලා මේ ග්‍රීට් කරද්දී ග්‍රීට් කරන්නේ පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියන එක. ඉතින් දැන් ඔයාලේ ඔෆිස් එකකට ගියාම එහෙම නැත්නම් එයාපෝට් එකේදී ඔයාලට ලේඩි කෙනෙක් හම්බ වුණොත් එහෙම නැත්නම් ගෑනු කෙනෙක් හම්බ වුණොත් ඔයාලා එයාලට මේ ග්‍රීට් කරන්න ඕන ඕලා සිඤ්ඤෝරා. ඕලා සිඤ්ඤෝරා. සිඤ්ඤෝරා කියන්නේ නිකන් අපි අර මහත්මිය ඒ වගේ. ඉතින් ඔයාලා මේ වගේ ඔෆිස් එකකට ගිහිල්ලා මේ ඔයාලගේ වැඩක් කරගනින්දී ඔයාලා ඒ විදිහට ග්‍රීට් කරාට පස්සේ එයාලගේ අර හිත පොඩ්ඩක් පැහැදෙනවා. එතකොට ඔයාලා තේරෙනවා ඔයාලා මේ පෘතුගීසි භාෂාවේ කිසියම් දෙයක් දන්නවා කියලා. ඒක නිසා දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් උදේට ගියාට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ඕලා බොන්දියා සිඤ්ඤෝරා. ඊට පස්සේ ඕලා බොන්දියා සිඤ්ඤෝර. අපි සිඤ්ඤෝර කියන්නේ පිරිමි කෙනෙක්ට. කවුරුහරි මහත්මයෙක් ඉන්නවා නම් එයාට තමයි සිඤ්ඤෝර් කියන්නේ. මහත්මියක් ඉන්නවා නම් සිඤ්ඤෝරා. මහත්මයෙක් ඉන්නවා නම් සිඤ්ඤෝර්. එතකොට අපි ඒකම කිව්වොත් දවල් කාලේදී ඔයාලා ගියොත් ඔෆිස් එකේ වැඩක් කරගන්න 12න් පස්සේ 1න් පස්සේ වගේ. එතකොට ඔයාලා ග්‍රීට් කරන්නේ ඕලා බොතාර්ද සිඤ්ඤෝරා. ඕලා බොතාර්ද සිඤ්ඤෝර්. ඒත් ඉතින් දැන් ඔයාලගේ වයසට වැඩි කෙනෙක් හම්බුනොත් රාත්‍රී කාලේ වුණත් ඔයාලට පුළුවන් එයාලට ග්‍රීට් කරන්න ඕලා සිඤ්ඤෝරා බොනොයිත්.
කියන්නේ හෙලෝ මහත්මිය සුබ රාත්‍රිය. ඊට පස්සේ ඕලා සිඤ්ඤෝර් බුවනොයිට්. ඒ කියන්නේ හෙලෝ මහත්මයා සුබ රාත්‍රිය. ඒ විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් මම මේ පොඩි පොඩි දේවල් කියන්නේ ඔයාලට ඉගෙන ගන්න ලේසි දේවල්. ඉතින් ඔයාලා මේ මම දාන වීඩියෝස් වලින් ඔයාලා ඉගෙන ගන්න පොඩි වචනයක් හරි ඔයාලට වැඩක් කරගන්න ගියාම ඒ දෙයක් තේරුම් ගන්න කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න තමන්ට පුළුවන් විදිහට රිප්ලයි එකක් කරන්න ඒ දේවල් වලට මේ මම උගන්වන පොඩි පොඩි දේවල් ඒ වෙලාවේදී උමනා වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ වගේම තව දෙයක් කියනවනේ මෙහි අය විදේශිකයෙක් ඇවිල්ලා තමන්ගේ භාෂාව කතා කරද්දී පෘතුගීසි භාෂාව කතා කරද්දී බැරි බැරි ගාතේ හරි ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් තමන් දන්න මේ මොනවා හරි පොඩි පොඩි වචන කතා කරනවා නම් එයාලා හරි කැමතියි. ඉතින් අපිත් කැමතියි ලංකාවට ඇවිල්ලා සුද්දෙක් සිංහල වචනයක් දෙයක් කතා කරනකොට අපිත් හරි ආසයි. ඒ වගේ තමයි මෙහෙත්. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එක කරා 1 ඉඳන් 10ට ගණන් කරන හැටි මේකේ අද මම කරේ පොඩියට ඔයාලට ග්‍රීටින්ග්ස් කරන හැටි. ඉස්සරහට ඉතින් මම මේ වගේ පොඩි පොඩි වීඩියෝස් හදලා ඔයාලට දාන්නම්. ඒ මේ අවශ්‍ය බේසික්ම දේවල් තමයි මම ඔයාලට මුලින් උගන්වන්නේ. මොකද ඔයාලට මාස 3-4 ඉඳගෙන දැන් මේ මුල ඉඳලා අගට කෝසස් කරන්න කාලයක් නැති නිසා අර මූලික පියවරක් විදිහට මම මේ දේවල් උගන්වනවා. එහෙනම් අපි ඊළඟට තව වීඩියෝ එකකින් හම්බ වෙමු.